අපි මේ ජීවත් වෙන සමාජයේ දවසින් දවස සංකීර්ණ වෙනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නේ කියලා මම හිතනවා. ඊයේ තිබුණු සමාජය නෙවෙයි අද වෙනකොට තියෙන්නේ. ඒ වගේම අද තියෙන සමාජය නෙවෙයි හෙට වෙනකොට තියෙන්නේ. ලෝකය වෙනස් වෙනවා. අපි පිළිගත යුතුයි. සමාජය සංකීර්ණ වෙනවා. ඒකත් අපි පිළිගත යුතුයි. හැබැයි සංකීර්ණ වෙන සමාජයක් තුල මනුස්සකම් දිය වෙලා යනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඒ වෙනුවෙන් හඬක් නැගී යුතුයි. අද අපේ කතාවේ ඉන්නවා මේ සංකීර්ණ සමාජය තුල මනුස්සකම් දිය වෙලා ගිහින් කටයුතු කරපු පුද්ගලයෙක් නිසා ජීවිතේ විනාශ වෙච්ච තරුණියක්. ඇගේ ජීවිත කතාවයි අද වැඩසටහන තුල දිගහරින්න බලාපොරොත්තු වෙන්නේ. ආරම්භයේදීම අපි ඔබටත් මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපාරක් හිතන්න. ආරම්භ කරමු මේ රූම් මතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. අද මගේ ඉදිරියේ ඉන්නේ නමින් දිල්කි. දිල්කිට සිද්ධ වෙච්ච අසාධාරණය පිළිබඳව අද කතා කරන්න සූදානම්. නමුත් දිල්කි මම කැමති මුලින්ම දැනගන්න ඔබ පිළිබඳව විස්තර ටිකක් ඔබ කොහෙද මොනවද කරේ පවුලේ විස්තර මොනවද? අයියේ මගේ නම දිල්කි. අපි හරිම සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච පවුලක්. මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි. ඇත්තටම අපි ගොඩාක් සමගින් ජීවත් වුණා අයියේ. ඔය ඉන්න අතරදී තමයි අයියේ මගේ ජීවිතේට වෙන්න පුළුවන් නරකම දේ සිද්ධ වුණේ. හදිස්සියෙම අපිට හිතා ගන්නවත් බැරි විදිහට අපේ අම්ම තාත්තා මාවයි අම්මමයි දාලා යන්න ගියා. ඇත්තටම මට ඒක දරා ගන්න බැරි වුණා අයියේ. මං ගොඩාක් මානසිකව වැටුණා. මම මානසිකව වැටිලා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට එන්න ගොඩාක් කාලයක් ගියා. ඉතින් ඔය අතරදී අපිට ගොඩාක් ප්‍රශ්න ගෙදර අගහිකම් ගොඩාක් ආවා. ඒ හැමදේටම අපිට උදව් කරේ තාත්තගේ ලොකු මල්ලි. ඒ කියන්නේ අපේ ලොකු බාප්පා. ඉතින් ලොකු බාප්පා පුළුවන් හැම වෙලාවෙම අපිට හැමදේ ගැනම හොයලා බලලා අපිට උදව් කළා. ඒත් කාලයක් යද්දී පස්සේ පස්සේ ලොකු බාප්පාත් උදව් කරන එක නැවතුණා. ඊට පස්සේ තමයි අම්මා තීරණය කරේ ජොබ් එකකට යන්න ඕන කියලා. කෙල්ලේ බද පන්ති යන්නේ නැද්ද බං? පන්ති කාඩ් එක ගන්න නැතුව පන්ති යන්න බෑනේ අම්මේ. බලපංකෝ අපිට වෙච්ච දේ. උඹල තාත්තා ඉන්න කාලේ නම් අපිට කිසි දෙයකින් අඩුවක් කරේ නෑ බං. අනේ මගේ තාත්තා හරියට ඔරුව අරන් ගියා වගේ. ඒකනේ බං. මම උඹට මොනවා හරි කළා සල්ලි හොයලා දෙන්න. ඊළඟ මාසේ ඉඳන් මම පන්ති ඵලයන් කෙල්ලේ. ලොකු බාප්පා සල්ලි දීදී හිටියා. හැමදාම මේ මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න බෑනේ බං. මොනවට දුන්නේ නැගත් මගේ ඉගෙන ගන්න වැඩවලට හරි දෙන්න තිබුණානේ. ඉඳපංකෝ මම උඹට මොනවා හරි කළා ලබන මාසෙ පන්ති යන්න කීයක් හරි හොයලා දෙන්න. ගාමන්ට එකට හරි අන්නම් බං. අම්මා තාම මට අවුරුදු දෙකක් වේදන් කරන්නකෝ. ඊට පස්සේ මං අම්මාව බලා ගන්න. ඔය අතරදී මට මගේ ජීවිතේ හැමදේම කියන්න මං ළඟම ආශ්‍රය කරපු කෙනෙක් හිටියා. ඒ තමයි ධනංජය. මගේ බොයෆ්‍රෙන්ඩ්. ඉතින් මට තාත්තා නැති වුණාට පස්සේ ආයේ හැමදේම කියන්න ආශ්‍රය කරන්න හිටිය එකම පිරිමි කෙනා එයා තමයි. ඉතින් ධනංජයට මං හැමදේම කිව්වා. ධනංජය හැමදේම අහගෙන හිටියා. එයා ගොඩාක් හොඳ කෙනෙක් අය. ඉතින් ඔහොම ඉන්න කාලේ අතරතුරේදී තමයි අම්මට මේ ගැන චුට්ටක් ආරංචි වෙලා තිබුණා. ධනංජය ගැන. ඔව්. ඊට පස්සේ අම්මා මගෙන් දවසක් ඇහුවා කවුද ඔබ ගැන ඔච්චර හොයලා බලන්නේ කියලා.
දැන් මොකද ගෙදර තත්ත්වේ? ගෙදර තත්ත්වේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මොනවා වුණත් ඔයා ඉගෙන ගන්න එක නම් නවත්තන්න එපා. මොනා කළා හරි ඉගෙන ගන්නවා. අම්මත් ගාමට එක්කට හරි යනවා කිව්වා. ඒක හොඳයි. ඔයා හොඳට ඉගෙන ගන්නකො. එතකොට ඔයාට පුළුවන් ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න. මොන ප්‍රශ්නෙට උත්තරේ හෙව්වත් මගේ තාත්තායි මට ලැබෙන්නේ නැහෙනි. තාත්තා නැතුණ එක ගැන නම් දුකයි තමයි. ඒත් ඉතින් මොනවා කරන්නද? මට තාත්තා ඕනේ අයියේ. මං එයාට ගොඩක් ආදරේ. ඔයා බය වෙන්න එපා. ඔයාට වරදින්නේ. ඔයාගේ තාත්තා කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඉති. ඔයා මගේ ළඟින් මින්න අයියේ. මාව දාල යන්න නම් එපා. මං ඔයාට ගොඩක් ආදරේ. නෑ නංගි. කවදාවත් එහෙම කරන්නේ නෑ. ඔයා තමයි මගේ මුළු ජීවිතේම. දිල්කිගේ තාත්තගේ අභාවයත් එක්කම දිල්කිට දිල්කිගේ අම්මටත් ගොඩක් ලොකු අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතරින් ආර්ථික ප්‍රශ්න මුල් තැනක් ගත්තා. දැන් මේ හැම එකකටම මුහුණ දීලා කොහොමද දිල්කි දිල්කිගේ අම්මත් ජීවිතේ ගැට ගහගත්තේ කියන එක අපිට කතා කරගෙන යන්න පුළුවන්. ඒ අතරතුර ඔවුන්ගේ ජීවිතවලට මේ අකරතැබ්බය සිද්ධ වුණේ කොහොමද කියන එකත් කතා කරන්න පුළුවන්. කොහොමද තනින් හර කතාව? ඔව් අයියේ. අපිට ජීවිතේ ගොඩාක් අගහිකම් ආවා. ඒ අත ඒ හැමදේම දරාගෙන කොහොම හරි ජීවත් වෙන්න ඕන කියලා මම තීරණය කරා. ඉතින් අම්මා ගාමෙන් ගිහලා හම්බ කරන සොච්චම් පණිය ඇත්තටම අපිට ජීවත් වෙන්න බෑ ආයේ. ගොඩාක් ප්‍රශ්න ආවා. ඔය අතරෙදි ලොකු බාප්පා අම්මට කෝල් කරපු වෙලාවක අම්මා කියලා තිබුණා කෙල්ල ගෙදර තනියම ඉන්නේ, තනියම වැඩක් කරගන්න විදියක් නැහැ. මේ කෙල්ලව තනියම දාලා මම ජොබ් එකකට යන හින්දා කියලා ලොකු බාප්පට අම්ම කියලා තිබුණා. ඉතින් ඊට පස්සේ තමයි ලොකු බාප්පා තීරණය කරලා තිබුණේ පොඩි බාප්පව අපේ ගෙදරට එවන්න ඕනේ කියලා. ලොකු බාප්පා පොඩි බාප්පා දෙන්නෙක් ඉන්න බාප්පා දෙන්නෙක් කියලා. ඔව් බාප්පලා දෙන්නෙක් කියලා. තාත්තගේ මල්ලිලා දෙන්නගේ ලොකු බාප්පා කසාද බැඳලා ආච්චි අම්මවත් බලාගෙන තමයි හිටියේ. පොඩි බාප්පා මුකුත් නැහැ. ගෙදරට වෙලා ජොබ් එකක් කරෙත් නැහැ. ගෙදරට වෙලා තමයි හිටියේ. හරි අලියෙන් හරි. ඔයාට ඕන දවසක ඉන්න පුළුවන් අනේ. මොකෝ මෙහෙ ඔයාට පිටතනක්ද? අයියෝ. ඔයා ඉන්න එක අපිටත් හොඳයි නේ. අපේ ආරක්ෂාවටත් හොඳයි. නෑ නෑ. දුවටයි මටයි මේ ඔය උයාගන්න කීයක් හරි, එයාගේ ක්ලාස් ෆීස් වලට කීයක් හරි දුන්නම හොඳටම ඇති. හරි හරි අයියේ හරි. ඔයා හරියටම කියන්නකෝ එන දවසම මට. ඔව්. හරියටම කියන්න හරි අයියේ හරි. කවුද අම්මේ? පොඩි බාප්පා. මොනවද කියන්නේ? බාප්පා. ලොකු බාප්පට කියලා අපි දෙන්න විතරක් ඉන්න නිසා ඒ වැඩපළක් බලාගෙන ඉන්න කියලා. මාසේ අන්තිමට ගානකුත් දෙන්නම් කිව්වලු. ආ එහෙමද? ඒක හොඳයි. මට පන්ති සල්ලි ටික හරි කවර් කරගන්න පුළුවන් නේ. එකතකින් මං ගන්න පඩිය කොහොම හරි කවර් කරනවනේ. මගේ තාත්තා හිටියානම් කාටවත් අත පාන්න ඕනේ නෑනේ. මොනා කරන්නද දුවේ? ඒ මිනිස්සයා ගෙනපු ආයුෂ ටික ඉවරයිනේ. අපරාදේ කියන්න බෑ. මෙලගේ තාත්තගේ සහෝදරයෝ ටික අපිට සැලකන්නේ දෙව්වරු වගේ. ඊට පස්සේ ඒ කිව්වා වගේම ලොකු බාප්පා කලේ අම්මව මේ ඒ කියන්නේ බාප්පලාගේ අම්මව ආච්චි අම්මව ලොකු බාප්පා ගාවට අරගෙන පොඩි බාප්පව අපේ ගෙදරට ඒ කිව්වා වගේ මෙව්වා. ඉතින් ඇත්තටම අම්මා මට ඔය කතාව කිව්වහම එවනවා කියලා කිව්වට පස්සේ අම්මා මට ගොඩාක් සතුටු වුණා. මම ඇත්තටම මටත් මං තනියම ඉන්න හින්දා මං ගොඩාක් සතුටින් ඒකට කැමති වුණා. මං ඒ කතාව මගේ බොයෆ්‍රෙන්ඩ් ධනංජයටත් කිව්වා. ධනංජයෙන් චුට්ටක්වත් කැමති වුණ නැහැ අයියේ. ඒ කියන්නේ
धनांजय क्यूवे आई गैन देने की पिरीमे के ओनी है कि कथावत में या क्यूवे या हितर हरी है या कि कोमोन पीट मनुष्य हेगी धनंजय पुड़ी बापदी हावे बेलवे मटना मगे तागे सहोदर एक पुड़ी बाप के अत्र मटना पुड़ी बाप कवदावत पिटस्तर मनुष्य दंडलाति आई मिनी हटे लोक मिनीसुटा मोन वगे कथा हदन पुलवंद हटे लोक मिनीसु अपीट का दिन दिन बापी पोड़ी बाप मेहदी लोक बाप की दिवाल कोचर लोक सहने अम्मेन साली मदी आई अंतिम मगे पंति वल्ट वीतने वाले रुपना आइए ये बापा वह एक गैन हमको तीता नहीं पा हरी हरी इतना आइए धनंजय नंग पुरी बापा पे किधर इन्होंने छुट्टा कर क्या मिलती उन्हें है ये हम क्या ला अभी तो राते मिनी सुखान ना दिने देने नहीं नहीं आइए दावसाक माँ बांधती की लाये दी पुरी बापा पे किधर है मिला इधर आ दूर बांधती क्या दे अब बापे दंडा आवे ओ दूर देंगा आवे को अम्मा उन ते का खादन लगिया को हम द आज याम हम सानी पे इन्नो द ये मरात किया न बैठ दूर दूर आगे तात्त्व ने तूना डबास से या को मत तावत मानसिक गठुना एक अने बाप पे माने दे माफी याद कर मैं इतना मांगे दारुवे कोई मार नहीं दा किन्ह බලන්නකෝ අයියේ මගේ මිනිහ හරියට හොරු වරන් ගියා වගේ මොනවා කරන්නද නංගි එයාගෙන අපෝ ආයෙත් එච්චරයි අයියලා හරි මේ වෙලාවේ මට හයියක් වෙලා ඉන්නක ලොකු දෙයක් මම නෙමෙයි නංගි ලොකු අය තමයි මේ හැම දෙයක්ම කරන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ ලොකු අයට නම් මේ කරන උදව් වලට ಜಾති ಜಾතිත් තින් සිද්ධ වෙනවා අයියේ දුව මේ පාර සත්තර කරනවද ඔව් බාප්පේ ආත්තලින් කරන්නේ දුවට පුළුවන් दो हम तेरे टिकने का अन्ना को आइए वाने तेरे तो बनने का मैं क्या पता कर दारे ना मैं काम रहते हैं ना दिल्की दिल्की अम्मे तनियट दिल्की पोड़ी बाप उदरटे मे आगमन अतक् जीवित विनस्वेन पटंगा हेतु उनाद एहमना कोहमद उने अभी हट कथा कलो मुखद दिल्की अत्र मुने ओ आइए अभी काले हरम सतुटे इकट अपेदर जीवत बापाई ममाई अम्मा बापा बापा के पाड़े हिटिया मम मगे पाड़े हिटिया अम्मा वेट किया किसी में प्रश्न है तिपुन है अतरदी तमाइ मट पोड बापा की पोड़ी अमु तक नगता एक आने बापा मगे दिया है बालने भी दिया हेसरे ने भी दिया ये देवाल पोड़ी अमु तक नगता थिंक और मीन आता दवसा बापा बापा की वेडा कर करी मम बापट तेक अखरंगिया तेक अखरंगिया बाप तेक गत वेला मगे अति अतर मेवेला मट हर दुख सा के कुत्ता मम मुकुद की आने गेन है अये मम ये धनांजय की आने गेन है मुखद मूल नम धनंजय मे बाप पेगी रेनवाट पोडक्वाद कैमरा तिबुन है
කැලේ වැහිලා ටිකක් සුද්ධ කරා දෝනේ. අම්මා ගෙදර ඉද්දිත් ඔය වගේම තමයි. එයාත් හැමදාම හවසට වැඩ. ඒත් ඉතින් දැන් යාට ඉඩක් නැහැනේ. මම හිතන්නේ තව ටික හවස් වෙයි. මොනවාරි ඕනම් කියන්න ඕනේ හන්ද? බාපා මගේ අතින් ඇල්ලුවේ අමුතු විදිහට බැලුවත් එක්ක. නෑ 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 නෑ, වැරදිලා වෙන්න බෑ. ඒත් ඉතින් අමුතු විදිහට බැලුවේ. ධනංජය අයියා කිව්ව දේවල් ඇත්ත වෙයිද? අනේ මන්දා. ඉතින් ඒ වුණාට බාප්පගේ හැසිරීම එන්න එන්න හරිම වෙනස් කියලා මට තේරුණා. ඔය ඉන්න අතරේදී ආයේ මට දවසක් අමුතු දෙයක් ඇහුණා. ඒ කියන්නේ මට දවසක් අම්මගේ කාමරෙන් මට ඇහුණා රහසින් වගේ බාප්පත් එක්ක කතා කරනවා. ඉතින් ඒ වෙලාවේදී නම් මට හිතාගන්න බැරුණා මොකද්ද වෙන්නේ කියලා. මම ඒත් නිහඬව මොකද්ද ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා මම ඇත්තටම අහුන් කන් දුන්නා අයියේ. මොකද මට ඒක දැනගන්න ඕනි වුණා. මට ටික වෙලාවකින් ඇහෙනවා බාපා අම්මට කියනවා අම්මත් එක්ක, ඒ කියන්නේ අම්මත් එක්ක ලිංගිකව එකතු වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒ සිද්ධ වෙච්ච ගනුදෙනුව ඔබට තේරුණා මේක මෙහෙම දෙයක් තමයි වෙන්නේ කියලා. ඔව් අයියේ, මට ඒක හොඳටම ඇහුණා. ඒ කියන්නේ බාපා අම්මට කියනවා බල කරනවා මට ඇහුණා. ඉතින් අම්මා බෑ කිව්වා. අම්මා බෑ කිව්වට එත් බෑ කියලා බෑ කියලා අම්මා අවසානයේදී කොහොම හරි බාපාගේ කැමැත්ත ඍට දුන්නා අයියේ. මට ඒක ඒ වෙලාවේදී ඇත්තටම මට ගොඩාක් දුක හිතුණා. මට අම්මගෙන ලොකු කේන්තියක් ආවා අයියේ. ඇයි අම්මා එහෙම කළේ කියලා. ඒ කියන්නේ අම්මා ඇත්තටම තාත්තට ලොකු ද්‍රෝහිකමක් නේද කළේ කියලා මට ලොකු වේදනාවක් දැනුණා. මේ අයියේ පිස්සු වැඩ කරන්න එපා. ඔයා මගේ මාත්තගේ මල්ලි. යන්න ඕනේ කාන්දරේ. බාල නැද්ද බං අයියේගේ වැඳ බකුණොත් මල්ලිට අයි තියනවා කියලා. අනේ කෙල්ලට ඇයියේ යන්නකො මං පුරුදු වෙනවා. කෙල්ල ගෙදර නැති වෙලාවක ඉන්නම්. මාත් කෑනේ මටත් හැංගින් තියනවා. මං ඔයා එක්ක ඉන්නම්. ඒක පුරුන්දුවක්. පස්සේ බෑ. මට දැන් බෝනේ. හැබැයි එකපාරයි. හරි හරි බං. කතාව ඇතුලේ දැන් අපිට පැහැදිලි දිල්කිට මේ ඉරණමත් වෙන්න කවුද හේතුව උනේ කියන එක. හැබැයි තාම තහවුරු නැහැ. අපි ඒක දිල්කිගෙන්ම තමයි දැනගන්න ඕනේ. දිල්කිගේ පොඩි මාමා තාත්තගේ බාල මල්ලි. මේ කියන පුද්ගලයා දිල්කිගේ අම්මත් එක්කත් බලහත්කාරයෙන් වගේ සම්බන්ධයක් පවත්ව ගන්නවා. ඒ වගේම දිල්කිගේ දිහාවටත් යම්කිසි බැල්මක් දානවා. ඔව් අයියේ, ඒ වෙනකොට ඇත්තටම මම ගොඩාක් ලොකු බයකින් කලකිරීමකින් තමයි ජීවත් වුණේ. මොකද අම්මගේ ප්‍රශ්නෙත් එක්ක මං ගොඩාක් මගේ හිත තවත් අවුලුණා. ඔය ඉන්න අතරදී තමයි මට තේරුණා ලොකු පොඩි බාප්පා
වැඩිපුර මටත් බෑල්ම දානවා කියලා මට හැම වෙලේම මට ඒක තේරුණා මගේ පස්සෙන් ඉන්නවා වගේ. ඉතින් දවසක් මම නාන්දි මට තේරුණා කවුරු හරි මම නාන දිහාවේ හොරෙන් බලන් ඉන්නවා වගේ කියලා. මම ඊට පස්සේ නාන එක නතර කරලා ඉක්මනට ගිහිල්ලා බැලුවා. දොල ගිහිල්ලා මම බැලුවාම මම දැක්කා පොඩි පාපා එතන හැංගිලා ඉඳලා දුවනවා. අයිය මට ඒක දැක්කාම ඇත්තටම මට තවත් ගොඩාක් දුක හිතුණා. ලොකු කලකිරීමක් ඇති වුණා. ඇත්තටම මට හිතුණා ඇයි මිනිස්සු මේ තරම් අශීලාචාර විදිහට හැසිරෙන්නේ කියලා. මගේ තාත්තගේ මල්ලි කියන්නේ මගේ තාත්තා වගේ. ඒත් එයා කවදාවත් අයියේ මං ගැන එයාගේ දුවෙක් විදිහට බැලුවේ නැහැ. එයා හැම වෙලෙම මං ගැන බැලුවේ අමුතු අදහසකින් කියන හැඟීම මට හැම වෙලෙම තේරුණා. ඉතින් ওই දේවල් මගේ හිතේ හිර කරන් මං ගොඩාක් දුක් විඳා. මොකද මට ධනංජයටත් ඒ දේවල් කියන්න බෑනේ අයියේ. ධනංජයටත් කියන්න බැරි නිසා මම තේරෙන කල අම්මට මේ දේවල් කියන්න ඕනි කියලා. ඊට පස්සේ මම දවසක් අම්මට මේ දේවල් කිව්වා. අම්මට මේ දේවල් කිව්වට අයියේ අම්ම චුට්ටක්වත් අම්ම කෙනෙක් විදිහට මේ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. එයාට ගාණක්වත් නැහැ. එයා පස්සේ කිව්වා හරි මම බාපට කියන්නම්. ආයෙ එහෙම කරන්න එපා. ඒ වගේ එකක් තමයි අම්මා කිව්වේ. ඒ කියන්නේ ඒක වැඩි පෙරාරුම් තත්යකට ගත්තේ නැහැ. අම්මා එක ගණන් ගත්තේ නැහැ අයියේ. ඇත්තටම අම්මා එක ගණන් ගත්තේ නැහැ. මොකද බං? 1000ට අරන් 100ට දීලා වගේ. මුකුත් නැහැ. නැති වෙන විදිහක් නැහැ. ඉතින් කියපන්. මට අර මිනිහා වැඩ අල්ලන්නේ නැහැ අම්මේ. දැන් මොකද උනේ? ඒ මිනිහට යන්න කියන්න. එමෙහෙට කියපන්. දැන් මොකද උනේ? මම නාදි බලන් හිටියා. උඹ නනයිදින් එතනින් ඒ මිනිහේ යන්නේ නැති. අනේ අම්මේ. නාන හොඩ බලන් ඉන්න එකයි යන හොඩ බලන් ඉන්න එකයි අඳුර ගන්න බැරි තරම් මං බබෙක්ද? හරි හරි. මං ඒ මිනිහයාට කියන්නම්. එහෙම කරානම් ආයෙ කරන්න එපා කියලා. ඔව් ඔව්. අහයි මෙන් කියලා. ඇයි අම්මට ඒ මිනිහට යන්නේ කියන්න බැරි? බලහන්කෝ. අපි දෙන්නට කොච්චර හයියක්ද මේ මිනිහයා ඉන්නක? අනේ මට නම් ඒ මිනිහසෙ පේන්න බෑ. මම දන්න ඔයා සතුටින් ඉන්නේ කියලා. පව් මගේ තාත්තා. ඒ මිනිහසෙ ඉන්න තැන හිනා සාප කරයි වාට. සාප කරන්න මොකද්ද මං කරපු වැරද්ද කියපන් බලන්න. ඉතින් අයියේ ඔහොමින අතරදී තමයි මට දැනුණා මේ ගේ ඇතුලේ මට දශමයක්වත් ආරක්ෂාවක් නැහැ කියලා. එහෙම කලකිරීමෙන් ජීවත් වෙන අතරදී තමයි දවසක් මං හිතුවා වගේ මගේ ජීවිතේ කාලකන්නිම නරකම දවස උදා වෙන්නේ අයියේ. මට එදා ඇත්තටම හිතුණා මම මොකටද ජීවත් වෙන්නේ? මම මැරුණා නම් හොඳයි නේද කියලා. එදා අයියේ ගෙදර හිටියේ මමයි බාප්පයි විතරයි. මම එදා පාඩම් කරලා ඉවර වෙලා මහන්සි නිසා මම පොඩ්ඩක් නිදාගත්තා. ඇත්තමයි මට ඒ සිදුවීම කියන්නවත් බැරි තරම් මට ඇත්තටම ගොඩක් දුකයි. මට ඒක හිතාගන්න බෑ. මට තවමත් මතක් වෙද්දිත් මට හරිම වේදනයි. එදා
එදායේ පොඩි බාප්පා ඇවිල්ලා මාව දූෂණය කළා. මං ගොඩාක් මට හිතා ගන්න බැරුව ගියායි. दिल्की कथावे अवसान टेवलिंदी दिल्की तातगे बाल सहोदर पोड़ी बाप ओहु दिल्की दिल्की मवटत लुकू हानिया करना मे हानिया एदेदनाट कराट दिल्की बाप वगे थवत्ताय मे समाज इन पुर्वा इवगे थवदुरटत इवगे कटे दुखलोत मे समस्त समाज विशाल बल पैमाक सित्त वेनो අපේ බව මතක් කරන අතරෙම දිල්කී කතාවේ අවසානයට එන්න අපි කැමතියි. අන්තිමට මොකද්ද උනේ කොහොමද කතාව? ඔයයි මම මේ වෙද්දි ඒ වෙද්දි මම හිටියේ මගේ ජීවිතේ කොටාවක් කලකිරලා මට ජීවිතේ නැති කරගන්න බැරි නිසා මම ජීවත් වුණේ අයියේ. ඇත්තටම මම ධනංජයටවත් මූණ දුන්නේ නැහැ ඒ සිදුවීමෙන් පස්සේ. මොකද මට හරිම ලැජ්ජයි. धनंजय माव हम आवा एम कथा करना उत्साह करा हेब मम धनंजय मगेर आई मुखद मट एम ओन मम वगे अपरी सिधुन के वगे हों गति गुण तीन तीन कने के संबंध तीन दिन मुखद धनंजय के गुड़ के एवनाट धनांजय नये मंगने हेतुए मट वेन संबंध अक्तियन निशा मंगे मगारी नकल एत मट मे देवल धनांजय टिकागन तरह शक्ति अतिबुन हाई मम कुटा दुखी कल किरी काले गरगन हिटिया मट इतर मेव धरागन बरी समार अवस्था वी मम तनिया ओम आटने दवसक अम्म अम्मट दवस कहला अम्म कामरेट आवा मम तनिया अंडाडी अम्म विलह मुखद अंडाने के अम्म हितवे भाई मम ताता तक आंडन वकीला मग अम्मट मुखद के अने आई मुखदेवेदी मट मग चीज मट अम्म के ना हम के लुक कल की अपरी सागत हेगी मत तम अति विला तिपुने मुकद बम्मी ऐ बम्मी तू मडा नि पाबा मट वावन्ने हम दुखिन तमा इन्ने मगे मनी दीये नहीं मगे मिनिया थरुआ रंग गया मगे नहीं
मगे पानी तीन गो मगे हैं मगे दी तम आई मम हदसी आसनी पौने यदि मम वैद्यवरे मुनगैन गिया इतनी तम माव लिंगराश्रित रोग सहायने यमुक मट हितागा बरी मट गुटा दुखाई मगर से गेदरा अम्मट विस्तरे की आम अम्मा मरा हेदाई उब का दीटी उब का मुनवाद करे एम के लिए अम्मा मरा हेदवा इट पे मम अम्मट तेत विस्तरे उम की आम तमाइ अम्मट ऊनी अम्मत को अम्म गुड़ भय होना एट पे तम अम्म मतम ये सायन अनावा अम्म बलंगे अमाइ अम्मा अम्मा तिनामा ये रोग गुदरवेला मे कांतावे सायन इनकोट रोग लक्षण विधियट मे कांतावट यटिबड़े वेदनावक्तम मूलिक वशं ईट अमतर मे योनि मार्गे श्राव्या पिटवीम वैडिपुर सिद्धवेनवा किल अय प्रकाश कर सीटिया यदि मेहदी अय रोग परीक्षा लकरुना यदि अभी रुधिर परीक्षण वगेम योनि मार्गेन वगेम तमय गैपगेल आश्रित अन्वीक्ष परीक्षण सिद्धकर लभुआ यदि यहदी अभी धनगान लभुना मे गुणोरियान आसाधने मे कांतावट वेलंदी इति मे गुणोरियान आसाधने कथाकर्णकोट मे गुणोरियान बैक्टीरिया मगिन भूवन रोगिया इति कांतावकट विशेष गैपगिल आश्रित मे रोगे अतिवेन्न पुलवांग मे बैक्टीरिया इतनी यहाट संहारकट गिहिला डिंबकोश इवागे मतम गर्भाशय वगे अभ्यंतर प्रजन इंद्रिया पवा मे आसाधने लक्वेन्न पुलवा इति यही प्रतिपलक विद्यट तमय अतर मे कांतावट मे अटिबड़े वेदना व्यति इति यही मे रोग परीक्षावकट लक्रुन हिंद अभी मे देवा अधुनागिन ए तनतीर प्रतिकार सिद्धकिरी मकर इति आसाधने तहवर करगेन ए तनतीर प्रतिकार सिद्धकरला सीएट सीया के आसाधने ऐगे सिरुरें इवत किरीमट अपि ठैकिया वाक लबना इति अपि सामान्यं मे लिंगिक सौख्य सायन पवत्तनकोट अपि दन्नवा बहु विट पिरिमि पार्श्वे तमाई मे वगे सायन वलट निरतुरुवम पेमिनेन अपि रटे सामान्यं कांताव तमंगे लिंगिक सौख्य मे गटलु वैद्यवरयकुट पवा इदिरिपत् करनवा टीका हेतु तमय अपे समाज सम्मते तेने सामान्य मे लिंगिक सौख्य मे गटलु कथाकरान टीका क्लज्जा एक गुडाक वेलावट मे सायन वलट विशेष कांतावन पेमिनीम सीमा वेलाती थिंक पणिविडया विधिट दिन्नतीन अभी गहनु पिरी दिपार्श्वयम मेवागे लिंगिक बोवन रोग वलट गुदुरुवेन्न पुलुवन विशेष तमंगे मे लिंगिक संबंध पेवत्वीम इवागे मे तमय अवदानम चार्याहिंद मे वगे लिंगिक बोवन रोग ए आयट वेलंदेन हेकिया वक्तन वेदगात्म कारण तमय तमंगे मे अवधान चर्र अवसलकला इवागे तमय तमंट रोग लक्षण तीन नंगे रोग लक्षण सलकला मे वगे लिंगाश्रित रोग सहायक अविल मे वगे परीक्षण सिद्धकर गिट बस आये अम्म मट विच असाधारण वे निकांगटी है अम्म नीति पीट बेदवा इट बस बापदे बंदरागारी सिरगत विला अये मम इतना ममे तात द्रोहिनी नह केला एक सिरगत विलाइन तात की मालिनी ती मम इतना एक तातर अभी गर्भ द्रोहि कमक निवे केला मटपेन विधि कुतूहल आगते बापट वरदराद तात वरदराद उबे बापवे वातवे व කවුරුණත් කරලා තියෙන වරදක්. දැන් ඔබ හිතනවා නම් ඔබේ තාත්තට ඔබ ද්‍රෝහි වුණා කියලා. ඒක කිසි ලෙසකවත් එහෙම නෙවෙයි. ඒක අපිට පැහැදිලි. නමුත් ඔබ දැන් හිතනවා ඔබ ඔබේ තාත්තට ද්‍රෝහි වුණේ නැහැ කියලා. ඒක තමයි සත්‍ය. ඒ නිසා ඒක ගැන
ගැටලුවක් කුතුහලයක් තියාගන්න අවශ්‍ය නැහැ කියලා අපිට දැනෙනවා. දැන් කොහොම වුණත් මම ඔබෙන් අවසානයේ වශයෙන් අහන්නේ මෙච්චර කාලයකට ඔබ මුහුණ දීපු මේ සිදුවීම් සියල්ලක් එක්ක ජීවිතේ මේ වෙනකොට තේරුම් අරන් තියෙන්නේ කොහොමද? ඒ වගේම බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ප්‍රජාවට මොන වගේ අදහසක්ද ඔබ ලබපු අත්දැකීම් තුලින් කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ අයියේ අද සමාජයේ තමන්ගේ ගෙදර ජීවත් වෙන කෙනා වුණත් විශ්වාස කරන්න එපා. අම්මා තාත්තා ඇරුණකොට අද සමාජයේ කිසිම කෙනෙක්ව ඕනෑට විශ්වාස කරන්න එපා. අම්මා තාත්තා වුණත් ජීවත් අම්මා තාත්තා වුණත් විශ්වාස කරන්න බැරි කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් අම්මා තාත්තා විතරක් විශ්වාස කරලා කිසිම කෙනෙක්ට රැවටෙන්න එපා. ඒ කිසිම කෙනෙක්ව විශ්වාස නොකර ජීවත් වෙන්න කියලා තමයි මම අද හැම ගෑනු ළමයෙකුටම කියන්නේ. දිල්කිගේ කතාවේ අවසානයේදී අය කියනවා අම්මා තාත්තා වුණත් විශ්වාස කරන්න බැරි සමාජයක් මේක කියලා. අපි හැමදාම බණ අහන රටක්, බණ කියන රටක්. ඒ වගේ රටක ඒ වගේ සමාජයක මේ වගේ සිදුවීම් තවදුරටත් සිදු නොවන්නට වග බලා ගන්න අපි කාට කාටත් විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම පැහැර හරින පිරිස්වලට නීත්‍යානුකූලව නිසි දඬුවම් ලබා දීමත් අත්‍යවශ්‍ය බව අපි මේ මොහොතේ සිහිපත් කරනවා. එහෙම දෙයක්ම සිහිපත් කරමින් අද රාත්‍රියෙන් අපි සමුගන්න සූදානම් වෙනවා. සමුගන්න පෙර අපි ඔබට මතක් කරන්නේ නැවතත් ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉදන්. අපි ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක්. මෙරුව මතර කාමරේ 33 කාමරේ.